මේදවසල ක්‍රිකට් ගැන අලුත් පුවත් වාර්තා වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා ක්‍රීඩාලෝලින්ටත් මේදවසල අතීත ක්‍රිකට් මතකයන් එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා ක්‍රිකට් එක්ක තියාගන්න අපි පසුගිය දවස්වල ඉඳන් අපි channel එකේ community එකේ මත විමසුම් කීපයක් පළ කළා. එතෙන්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන තමයි අපි මුලින් කතා කළේ. අපි එතෙන්දී අහපු එක ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාව බිහි කළ හොඳම ප්‍රතිකරුවා කවුද කියන එක. එතෙන්දී අපි තේරීම් පහක් ඉදිරිපත් කළා. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ඉහළම දක්ෂතා පෙන්නපු අය තමයි ඒ විදිහට ඉදිරිපත් කළේ. එතෙන්දී අපි දීපු විකල්ප පහ උනේ සංග, මහේල, අරවින්ද, තිලාන් එක්ක සනත්. මෙතනින් හතර දෙනෙක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් මුල් ප්‍රතිකරුවන් අතර ඉන්න ප්‍රතිකරුවෝ. හැබැයි තිලාන් සමරවීර මුල පහ අතර ඉන්න කෙනෙක් නෙවෙයි. තිලාන් අතහරින්න බැරි වුණු හේතුවක් උනේ ඔහු රඳවාගත් ඉනිමක ඉහළ ලකුණු සාමාන්‍ය. එතෙන්දී මුල් පහ අතර ඉන්න ඇන්ජලෝ මැතිව්ස් අපිට අතහරින්න වුණා. ඒ වගේම තිලාන්ට වඩා ටෙස්ට් ලකුණු ලබාගෙන ඉන්න මාවන් අතහරින්න වුණා. මාවන් ඉනිමක සාමාන්‍ය 40 මට්ටමට නැති නිසා තමයි තිලාන්ට වැඩි පස්සට ගියේ. මත විමසුම අවසන් වෙද්දී වැඩිම පිරිසක් ශ්‍රී ලංකාව බිහි කළ හොඳම ටෙස්ට් ප්‍රතිකරුවා විදිහට තෝරලා තිබුණේ කුමාර් සංගක්කාර. 76ක පිරිසක් කියලා තිබුණේ සංග තමයි ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම ප්‍රතිකරුවා කියලා. සංග ටෙස්ට් ලකුණු 12400ක් ලබාගෙන ඉනිමක සාමාන්‍ය 57.4ක රඳවාගෙන ඉන්න දක්ෂයෙක්. සංගට පිටුපසින් ඉන්න අරවින්ද සමස්ත ඡන්දවලින් 9%ක් ලබා ගන්න සමත් වෙලා තිබුණා. ඔහුගේ දක්ෂතාව සංගට දෙවෙනි නොවුනත් අරවින්දගේ හැකියාවන් නොදකපු අය වැඩි නිසා සංඛ්‍යාවලින් බලද්දී අරවින්ද තරමක් පසුපසින් ඉන්න නිසා අරවින්ද ලබාගත් ඡන්ද අඩු වෙන්නේ නැති. ටෙස්ට් ලකුණු 6361ක් ඉනිමක සාමාන්‍ය 42.9ක රඳවාගෙන ලබා ගන්නත් අරවින්ද සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව බිහි කළ තවත් අපූර්ව ක්‍රීඩකයෙකුුණු මහේල ජයවර්ධන සමස්ත ඡන්දවලින් 8%ක් අරගෙන තුන්වෙනි තැනටපත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ලබාගත් ඉහළම තනි ඉනිමට හිමිකම් කියන මහේල ටෙස්ට් ලකුණු 11814ක් ඉනිමක සාමාන්‍ය 49.84ක් එක්ක ලබාගත් සුපිරි දක්ෂයෙක්. 4%යි කියලා තිබුණේ තිලාන් සමරවීර ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම ප්‍රතිකරු කියලා. අනික් ප්‍රතිකරු එක්ක බලද්දී ටෙස්ට් තරඟ විශේෂඥයෙක් කියලා තමයි අපිට තිලාන් හඳුන්වන්න පුළුවන්. ටෙස්ට් ලකුණු 5462ක් ඉනිමක සාමාන්‍ය 48.76ක් රඳවා ගන්න තිලාන් සමත් වෙලා තියෙනවා. සමස්ත ඡන්දවලින් 3%ක් ලබාගත් සනත් ජයසූරිය ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම ටෙස්ට් ප්‍රතිකරුවන් අතරේ 5 වෙනි තැනට තමයි ක්‍රිකට් රසිකයෝ තෝරාගෙන තියෙන්නේ. සනත් ටෙස්ට් ලකුණු 6973ක් ඉනිමක සාමාන්‍ය 47.7ක සාමාන්‍යයක් එක්ක රඳවා ගන්න සමත් වුණු ප්‍රතිකරුවෙක්. ඔය විදිහට මත විමසුමේ ප්‍රතිඵලෙද්දී සමහර අය මත විමසුම ගැන කියලා තිබුණේ මාවන් දිල්ෂාන් වගේ ක්‍රීඩකයන් මේ 5 දින අතරට ආව නම් වඩාත් හොඳයි කියලා. ඉස්සරහටත් අපි ක්‍රිකට් ගැන විවිධ මත විමසුම් අරගෙන එන්නම්. එතන එන ප්‍රතිඵල මේ විදිහට සංඛ්‍යායකම අපි කතා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදින් ඔයාට සුබ දවසක්.